ඉස්සෙල්ලම එන්නේ වැදගත්ම ඇතිවරණ. ඒක තමයි ජනාධිපතිවරණය. ඉතින් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන පුද්ගලයා තමයි ඊළඟ මැතිවරණ සිටියම හදන්නේ. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන පුද්ගලයාට තමයි රැල්ල හැදෙන්නේ. එම නිසා මම හිතනවා ත්‍රිකෝණාකාර සටනක විශේෂයෙන්ම සජව හා ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙන්නේ නැත්තම් ඒකේ වාසිය එන්නේ අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාට. අපේ සමීක්ෂණ අනුව ඒකයි හෙළිවෙන්නේ. අපිට කිසිම සැකයක් නැහැ සමගි ජන බලවේගයක් සමගි ජන සන්ධානයක් කියන මේ දේශපාලන ප්‍රවාහයන් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගියවර ජනාධිපති වර්ණයේදී 142 ඡන්ද ලක්ෂ 55ක් ගත්ත සජිත් ප්‍රේමදාස මහත්මාව තෝරගෙන තියෙනවා. එතකොට ඒ ඡන්ද ලක්ෂ 55 ලක්ෂ 70ක් විතර ප්‍රමාණයකට තව ලක්ෂ 15කින් පමණ වැඩි කර ගැනීම අවශ්‍යයි මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න 50 ලබා ගන්න. දැන් ඒ 55 සිට 70 දක්වා යන්නට අවශ්‍ය කරන අමතර ජනමතය අමතර ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමටත් අපේ තිබුණු ඡන්ද ආරක්ෂා කර ගැනීමටත් අපි භූමියේ සංවිධාන කටයුතු කරනවා. ඒ නිසා අපි මේ ජනාධිපති වර්ණයට තාම ඉහළින් සූදානම් වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන භූමියේ වාතාවරණය අපිට තිබෙනවා. අපි වැඩ කරගෙන යන්නේ අපිට කමන්නේ නැහැ මහමැතිවරණයක් ආවත් ජනාධිපති වර්ණයක් ආවත් අපි ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා. දැන් මේ ජනතාව එකතු වෙන්නේ මාලිමා වටා දේශපාලනය කිරීම කියලා කියන්නේ රට ගොඩ නැගීම. එහෙම නැතුව පවුලේ බිස්නස් එකක් නෙමෙයි. දැන් මම ලාල්කාන්තනේ. එහෙනම් අපි දැන් මේ පරාද කරන්න යන්නේ පවුලේ බිස්නස් එකක් විදිහට දේශපාලනය සලකලා දේශපාලනයෙන් රටේ ජනතාව මංගොල්ලකාගෙන හොරකම් වංචා දූෂණය කරගෙන රට කරගෙන ගිය ක්‍රමය මාරු කරන්න යන්නේ. මෙහෙමයි ඒක තීරණය කරන්නේ අපි ගොඩනගන සන්ධානයේ තියෙන සාමූහික නායකත්වයක්. ඒ නායකත්වයේ තීරණය කරනවා නම් මාව ඉදිරිපත් කරන්න මම ඉදිරිපත් වෙනවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් ඉදිරිපත් කරන්න එයාට අපි සහයෝගය දෙනවා. අපිට එහෙම ජනාධිපති අපේක්ෂක වෙන්න පෞද්ගලික බලාපොරොත්තුවක් නැහැ. අපිට තියෙන එකම පෞද්ගලික බලාපොරොත්තුව මේ රට මේ ආර්ථික අගාධයෙන් ගොඩ අරගෙන අපේ දරුවන්ට ඉන්න හිතෙන රටක් බවට පරිවර්තනය කිරීම. අපේ පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකය අපි වෙලාවට ඉදිරිපත් කරන දැන් අපි හුඟක් පාර්ශ්වයක ඒ ගැන සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම සම්දානගත වීම පිළිබඳව අපේක්ෂකයෝ පිළිබඳව ඉන්න ජනාධිපතිතුමා එක්ක ඉතින් ඇඳුම් මහගත්තු ගොඩාක් අය ඉන්නවනේ. ඉතින් මං අර හැමදාම කියන කාරණේ මගේ වක්කීම තමයි ගමෙන් ගමට ගිහිල්ලා ඇඳුම මහන් ඉන්න ඕනෑම කෙනෙක්ට ඇඳුම ඇඳ ගන්න පුළුවන් වෙන පක්ෂ හදන එක. ඒ කාරණේ මම කරනවා. ඉතින් පක්ෂයේ විදිහට අපි තීන්දුව කරමු ඉදිරියේදී කවුද ඉදිරිපත් වෙන්නේ කියලා.